ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Softlogic Life. මේ තරුණ තරුණියන් පිරිසක් රිසිසේ විනෝදවන ආකාරයයි. ඔවුන් මෙලෙස විනෝදවන්නේ ජීවිත අවදානමක පවා සිටියදී බව නොදන්නා කරුණක්. අධික ශබ්දය සහිත සංගීතය සහ මතින් මත්වී සිටින ඔවුන් මේ සිටින්නේ බොල්ගොඩ ගඟ මැද. දිගින් මීටර් 33කට වැඩි මේ යාත්‍රාව අති සුඛෝපභෝගී ලෙස සකස් කොට ඇත්තේ හෝටලයක් ආකාරයෙන්. කාමර 3කින් යුත් මෙහි උත්සව පැවැත්වීම සඳහාද ඉඩකඩ වෙන්ව තිබෙනවා. කෙසේ වෙතත් එහි ගමන් කළ හැක්කේ පුද්ගලීන් 54 දෙනෙකුට පමණයි. ඉන් හතරක් වෙන්වන්නේ කාර්ය මණ්ඩලය සඳහායි. නමුත් පසුගිය 29 වෙනිදා මේ තරුණ තරුණියන්ගේ සාදයට සහභාගී වන පිරිස 113ක්. ලාංකිකයන් පමණක් නොව විදෙස් ජාතිකයින්ද සැලකිය යුතු පිරිසක් මේ සාදයට සහභාගී වනවා. අනුමත මගී ගණන වෙනුවට 113ක් මෙහි ගමන් කරවීම කොතෙක් අවදානමක් දැයි මෙහි හිමිකරුවන් සිතුවාද? එපමණක් නොව මෙවැනි යාත්‍රාවක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට අනිවාර්යෙන්ම බලපත්‍ර ලබා ගත යුතු වනවා. ඒ දිහිවර අමාත්‍යංශයෙන් සහ මධ්‍යම පරිසර අධිකාරී. අප කළ සොයා බැලීමකදී අනාවරණ වන්නේ එවැනි කිසිදු බලපත්‍රයක් මේ අති සුඛෝපභෝගී යාත්‍රාවට නොමැති බවයි. රටක නීතිය උල්ලංඝනය කරමින් මිනිස් ජීවිත අවදානමට හෙළන මෙවැනි ක්‍රියා නැවැත්වීම බලධාරීන් සතු වගකීමක් නොවේද? මේ පිළිබඳ අද දෙරණ උකුස්සා තවදුරටත් අවධානයේ.